never stop moving. පාසල් දරුවන්ගේ මත්ද්‍රව්‍ය සම්බන්ධව කතා කරේ මම අධීයක නෙමෙයි. මේ රටේ මේ මත්ද්‍රව්‍ය මේ බක්මයේ දියුරුම දෙන්න 80% සමාජ පරිසරය වටපිට හැදුවේ මම. ඒ සම්බන්ධව මාධ්‍ය පුස්තකයේ තියෙන මම ඕනම මාස සාකච්ඡා ඕනම විවාදෙ මම එල්ලා ඇත්ටි. මේ සම්බන්ධව කවුරුවෝ කෙනෙක් අසත්‍ය කියනවා මම සූදානම්. මොකද මාධ්‍ය පුස්තකයේ තියෙනවා මං කරපුවා. විශේෂයෙන්ම හිරුනාලිකාවේ තිබෙනවා. මම සෞඛ්‍ය සේවක ජනරාල්තුමාගේ මාධ්‍ය අමුවට එතනට බලෙන් ගිහිල්ලා මම එදා මේ මත්පෙත්ත පෙන්නුවා. 2016 එදා ක්‍රියාත්මක නූණු අය අද ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒකේ නැකත හදලා තියෙන අසිර සම්පත් කියනක මේ රටේ ගෞරවනීය මාධ්‍යර මේ අවස්ථාව මම වගකීමක් ඇතුව ප්‍රකාශ කරනවා. මේ තියෙන මුද්‍රිත මාසාව සෞඛ්‍ය සද්දත් ජනරාල් පාසල් රාජ්‍ය ආයතන ආපන ශාලා විදිමත් පරීක්ෂණයක් කළ යුතුයි. එයා කියන්නේ විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා. අසිර සම්පත් කියනවා පාසල් සිතුන් ඉලක්ක කරගත් මත්පෙත්තක් විරඳ පොලේ විකුණනවා. ආපන ශාලා හිමියන්ගේ ජාතික සංවිධායක ලංකාදීප පත්‍රයේ මේ කැලපත්‍රයක් නෙමෙයිනේ ජාතික පුවත්පතක් 2016. ඊට පස්සේ මේ රටේ ප්‍රදර්ශන තියෙමින් මහජන පුස්තකාලය මූලික කරගනිමින් ප්‍රදර්ශන තියෙමින් දරුවන් පිළිගන්න පාසල් ලාපන ශාලාවල අපිට අවිල්ල කියන ඒ මත්පෙති ඒ මත්ද්‍රව්‍ය කියන જાති අපි තමයි මත් කියලා මොකද අපිට නේ කියන්නේ අපි දන්නෝ ඒ නිසා අපි පාපේ කරා කරන නිසා තමයි ඒක අරගෙන හෙලි කරලා මේක මේ දේ නවත්තන්න කිව්වේ මේ තියෙන්නේ මහජන පුස්තකාලයේ දරුවන්ට මේ සම්බන්ධව පෙන්වන ආකාරය මේ තියෙන්නේ වසවිස ගැන කතා කරන රතනහාමුදුරුව ගැන රතනහාමුද පෙන්වපු ආකාරය මේ තියෙන්නේ මගේ දරුවෝ හතරනත් එක්ක මෙරටේ සමස්ත දරුවන්ගේ මත්ද්‍රව්‍යෙන පිණිහිටිය ආකාරය මේ තියෙන්නේ ජනාධිපතිතුමාගේ නිල නිවසගාවට ගිහිල්ලා ගිය අවුරුද්දේ ඉස්සර අවුරුද්දේ මේකත් තිබෙන හිරුනාලිකාවේ දරනාලිකාවේ මේ සම්බන්ධව ගිය එක ගිහිල්ලා පෙන්වුවේ මේ තියෙන්නේ ඒවා එතකොට මේ තියෙන්නේ මාධ්‍ය සාකච්ඡා තියලා මත්පෙත්තක් පාසල් ලාපන ශාලාවල කියලා මේ තියෙන සියලු විද්‍යුසා මුද්‍රිත මාධ්‍ය ගැනලා මේ ස්ථානයේ මම ප්‍රකාශ කරනවා මේ තියෙන පාසල් ලාපන ශාලා කසිප්පරපු සම්බන්ධව මේ තියෙන ජනාධිපතිතුමාගේ ආරක්ෂා දැන් එතන නිල නිවස ගාවින ආරක්ෂා භාර ප්‍රධාන නිලධාරියා ගාව මේ විචාරුක මේ තියෙන්නේ ඒක මේ ගිහිල්ලා පෙන්න තියෙන්නේ එහෙම කරපු අසේල සම්පත් තමයි මේ මත්ද්‍රව්‍ය චෝදනාව දාලා අධිකරණ ඉදිරිපත් කළේ මේ තියෙන නොබියව අල්ලස් කොමිසම ළඟ මේ තියෙන්නේ අල්ලස් කොමිසම කාට ගිහිල්ලා අපි ගිහිල්ලා කිව්වා මොකද මේ සම්බන්ධ හෙලි කරන් පස්සේ මේක වැටලීම් කරන නිලධාරින්ට මේකවල දුන්නා චීන සවාරියක් ඒ සම්බන්ධව අපි ගියා අල්ලස් එකට මේ තියෙන නොබියව හෙලි කර හැටි මෙහෙම කරපු මට තමයි මේ කුරුදුවත්ත පොලිසිය අසාධාරණ ලෙස අයින්ස්ක මිනිස්සුන්ට අසාධාරණ චෝදනා ගොනු කරන මේ පොලිස් දෙපාර්තමේන්තුවට අද රෙදි ගැලෙව්වා මම උත්තරීතර මහාධිකරණයට නැවත තිසනවන අවස්ථාවේදී අද රෙදි ගැලෙව්වා මං වගේ තව කී දෙනෙක් අද අධිකරණ යන්නර හිරගෙදර හිරවත් කන වැද්ද මේ වගේ අභූත චෝදනා කළා අද පොලිසිය ආවෙත් නෑ අධිකරණයට අධිකරණ වාර්තා කරන මේ සම්බන්ධව විමසන්න අද පොලිසිය ආවෙත් නෑ අධිකරණයට මාසත්තු මේ සම්බන්ධව නළු වාර්තාව ලිව්වා එහෙමනම් මෙන්න தත්තේ ඒ නිසා මට සිදිවෙච්ච පාඩුව මට සිදිවෙච්ච අගතිය මගේ දරුවන්ට මේ සියලු කරුණු කාරණා එක්ක මම ජගත් මානුෂිකම් සංවිධාන හරහා මම මගේ ආරක්ෂාව සුවයෙන් සඳහා බෙදෙවිල්ල මම හෙට ක්‍රියාත්මක කරනවා හෙට දිනේදී මම පැයක සත්‍යග්‍රහණයක් මම කුරුඳුවත්ත පොලිසිය ගාව අනිවාර්යම කරන මොකද පොලිසිය නිර්මත රටට වෙන පොලිසිය හොඳයි මේ සැබෑ නිලධාරී මේ එක එක්කෙනාගේ දුරකථන ඇමතුම් වලට පොලිස් චිප් එක යන ගමන් නඩු වාර්තා වෙනම ලියනවා නම් අපි අන්න ඒකට රටේ ජනතාව අවදි කරන්න ඕන මේ තියෙන හැම ලිපි එක පොලිසිය දෙන කොලේ තියෙන බෑ මත්ද්‍රව්‍ය සම්බන්ධව නෑ මේ ජිප් එක යන ගමන් ටයිප් කරේ මේක ආපහු කෝල් වලට ඒ නිසා ජනාධිපතිතුමනි ඔබතුමා ජනාධිපතිවරණේ ජනාධිපති අපේක්ෂා ලෙසර මත්ද්‍රව්‍ය සම්බන්ධ තේමාව ගේනවා නම් ඒක රටේ හෙලි කරේ මම ඔබතුමා සෞඛ්‍යම තියෙන කාලේ අජිත මොටෝ ගැන කතා කරා මම එහෙමනම් මට අගතියක් කරලා තියෙන වහාම මා සම්බන්ධ දැන් සොයා බැලිය යුතුය මගේ සංවිධානයේ කඩාවැල දාලා මට ලැබෙන තියෙන ආදායම ඊදන් සියලු දේවල් අහිමි කරලා සිංහල අලුත් අවුරුද්ද මට දරුවන් සමග ගත කරන්න බැරි වාතාවරණයක් උදා කරලා තියෙන මගේ අතපය තියෙන මට හම්බ කරන්න පුළුවන් හැබැයි මම මේ රටේ සමාජ ක්‍රියාවල කැප වුණේ මං ඒ වෙනුවෙන් මට යම් කොටසක් මට උදව් කරා ඒ උදව් කර මිනිස්සු ටික සම්පූර්ණ මේ පේන එක මේ මෙන්න මේ වගේ නිලධාරීන් විසින් සම්පූර්ණ පාරිභෝධිකාරිය මම මේ පැත්තෙන් පොලිසිය මේ අදිමාව හිර කළා මගේ මතේ අරගෙන ජනාධිපතිතුමාගේට දීලා ජනාධිපතිතුමා මේක නායකයා වෙලා ඒක හෙද කරපු අසේල දින 14ක් අන්න වන්දනාගත කරන්න කරපු වැඩ පිළිලක් කියන නිසා ජාතිය නාමයට දරුවන්ගේ නාමයට මේ උඩින් දෙවිදෙවතුන් වහන්සේ පිනට මාවාද අධිකරණ නිදොස් කර දාත් කරා ඒ ගෞරවනීය භාවය මට ලබා දෙන්න කියලා මම ගෞරවනීය මාධ්‍යෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.